ආයිබෝන් ඔයා ඉස්සර ඉඳලම මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටපු කෙනෙක් නම් ඔයාට මතක ඇති මම මීට මාස කිහිපයකට කලින් වීඩියෝ එකක් දැම්මා AliExpress එකෙන් රුපියල් 13000ක් වගේ ගොඩක් අඩු මුදලකට Redmi phone එකක් order කළා මේක ඔයාලත් එක්ක unbox කරපො. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලා ගොඩක් අය මේ phone එක order කරලා තිබුණා. ඔයාලා මේ වීඩියෝ එක තාමත් බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකේ link එක මම පළා description එකේ දාලා තියෙනවා. මේ link එක හරහා ගිහිල්ලා ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඔන්න ඉතින් ආපහු ඔයාලට AliExpress එකෙන් රුපියල් 10000ත් 15000ත් අතර ගොඩක් අඩු මුදලකට republish fonts විලදී ගැනීමේ හැකියාව තියෙනවා. Redmi Huawei වගේ ගොඩක් හොඳ brands වල republish fonts වලට මේ වගේ ගොඩක් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් මේ වෙනකොට. AliExpress එකේ මේ වෙද්දි පුංචි sale එකක් යනවා. මේ sale එක නිසා ඔයාලට රුපියල් 10000ත් 15000ත් අතර මුදලකට මේ fonts මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මම හරියටම දන්නේ නැහැ මේ සේල් එක ඉවර වෙන්නේ කවද්ද කියලා. ඒ නිසා ඔයාලා කාට හරි මේ ෆෝන් එක මිලදී ගන්න අවශ්‍යයි නම් ටිකක් ඉක්මන් කරන්න වේවි. ඒ වගේම මේ සේල් එකට අදාළ නැති රුපියල් 15000ට ආසන්න මුදලකට මිලදී ගන්න පුළුවන් republish fonts උත් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වනවා. ඉතින් ඔයාලා කාට හරි මේ වීඩියෝ එක බැලුවාට පස්සේ මම මේ පෙන්වන fonts මිලදී ගන්න අවශ්‍යයි නම් මේ fonts එකින් එක links මම පහල description එකේ දාලා තියෙනවා. ඔයාලා කාට හරි මිලදී ගන්න අවශ්‍යයි නම් description එකේ තියෙන links සරහා ගිහිල්ලා මේ smartphones මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ fonts මේකකම choice category එකට අයිති fonts. ඒ නිසා ඔයාලට මේවා order කරන්න බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔයාලා මේ phone එක order කරලා හරියටම සති දෙකක් වගේ යනකොට ඔයාලගේ ගෙදරට මේ fonts deliver කරනවා. ඒ වගේම choice category එක නිසා ඔයාට අනිවාර්යයෙන්ම මේ වගේ tracking available විදිහට බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අද වීඩියෝ එකට ගිහිල්ලා අපි මේ fonts එකින් එක මොනවද කියලා බලමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අනිවාර්යයෙන්ම ඔයාගේ like එක මේ වීඩියෝ එකට දාන්න. ඒක මට කරන ලොකුම ලොකු උදව්වක්. ඒ වගේම තාමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම පහල තියෙන subscribe button එක click කරලා ඊට අහපැත්තේ තියෙන bell icon එකත් all දාලා click කරන්න. ඊළඟට පුංචි ad එකක් යනවා. ඔයාලට මේ ad එක අවශ්‍ය නැත්නම් fast forward කරලා මේ ad එක මග හරින්න පුළුවන්. මේ තියෙන්නේ ලංසු තියන්න පුළුවන් ලෝකයේ ලොකුම සයිට් එකක්. ඔයාලට මේ සයිට් එක හරහා ක්‍රීඩාවලට ලංසු තියලා මේවා ජයග්‍රහණය කරලා ගොඩක් මුදල් ඉපයීමේ හැකියාව තියෙනවා. මේ සයිට් එක හරහා ඔයාලට සජීව තරඟ නරඹන්නත් පුළුවන්. ඔයා මුල්ම වතාවට මේ සයිට් එකට ලියාපදිංචි වෙනකොට මෙන්න මේ කේතේ භාවිතා කරොත් ඔයාලට රුපියල් 70000ක් දක්වා අමතර දීමනාවක් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම BMW cars, iPhones, laptops වගේ තවත් තෑගි ගොඩක් ඔයාලට ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා. මේකට මුදල් තැන්පත් කරන්න වගේම ඔයා ජයග්‍රහණය කරන මුදල් ලේසියෙන්ම ඔයාට ආපහු ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ අද අපි කතා කරන පළවෙනිම ස්මාර්ට් ෆෝන් එක. මේක Redmi 6 කියන ස්මාර්ට් ෆෝන් එක. ග්ලෝබල් වර්ෂන් එක තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේකට ඩිස්කවුන්ට් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඩිස්කවුන්ට් එක ඇඩ් වෙලා තියෙන නිසා මේකේ ප්‍රයිස් එක රුපියල් 13604ක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේකට ෆ්‍රී ෂිපින් තියෙනවා. ඒ වගේම මේක choice category එකට අයිති ප්‍රොඩක්ට් එකක්. ඔයාලට පේනවා ඇති මේකේ වර්ෂන්ස් දෙකක් අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වර්ෂන්ස් දෙක ඔයාලා සිලෙක්ට් කරන විදිහ අනුව, ඒ කියන්නේ RAM එක memory එක සිලෙක්ට් කරන විදිහ අනුව මේකේ ප්‍රයිස් එක පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. මේක choice category එකට අයිති ප්‍රොඩක්ට් එකක් නිසා ඔයාලා මේක order කරාට පස්සේ ඔයාලට මේකේ tracking available විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් ඉක්මනින් මේක deliver කරනවා. අනිත් කාරණාව තමයි මේ ෆෝන් එකේ යුනිට්ස් 10000කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට සෙල් වෙලා තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකට ගොඩක් හොඳ කස්ටමර් රිවියුස් උත් වැටලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියෙනවා. මේ link එක හරහා ඔයාලට අවශ්‍ය නම් ගිහලා මේක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේකේ කස්ටමර් රිවියුස් කොහොමද, මේකේ ෆීඩ්බැක්ස් කොහොමද, ඒ හැම දෙයක්ම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන link එකෙන් ගිහලා ඔයාලට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අපි කතා කරන දෙවනි ෆෝන් එක තමයි මේ Redmi 5A කියන ෆෝන් එක. මේකත් ග්ලෝබල් වර්ෂන් එකක්. ඔයාලට පේනවා ඇති මේකේ ප්‍රයිස් එක රුපියල් 10,784ක් විදිහට බලා ගන්න පුළුවන්. මේකත් චොයිස් කැටගරි එකට අයිති ප්‍රොඩක්ට් එකක්. ඒ වගේම ඔයා මේක ඕඩර් කරාට පස්සේ ඉතාමත් ඉක්මනින් ඩිලිවර් කරනවා. ඒ වගේම ඔයාලට ට්‍රැකින් අවේලබල් විදිහට බලා ගන්න පුළුවන්. AliExpress එකේ යන සේල් එකක් නිසා තමයි මේ විදිහට මේකේ ඩිස්කවුන්ට් එකක් එක්ක ගාන අඩුවෙන් බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් කලින් වගේම තමයි මේකෙත් ඔයා තෝරගන්න මෙමරි එක අනුව, ඒ වගේම RAM එක අනුව මේකේ ප්‍රයිස් එක පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. පේරමැති ඔයාලට ඒක වෙනස් වුනේ කොහොමද කියලා. ඉතින් මේකෙත් අපිට යුනිට්ස් ගොඩක් සෙල් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. හොඳ කස්ටමර් රිවියුස් තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලටත් මේ ස්මාර්ට් ෆෝන් එක පිළිදෙ අවශ්‍ය නම් මේකේ links පහල description එකේ දාලා තියෙනවා. Redmi 7 කියලා කියන්නේ තේ දවස්වල ලංකාවේ ගොඩක් famous වුණ smartphone එකක්.
ඉතින් මේ Redmi 7 phone එක ඔයාලට AliExpress එකෙන් රුපියල් 15000කට ආසන්න මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේකත් choice category එකට අයිති product එකක්. මේකට free shipping තියෙනවා, tracking available. ඒ වගේම මේකෙත් units ගොඩක් sell ලා තියෙනවා. මේකෙත් ඔයාලට versions දෙකක් යටතේ මිලදී ගන්න පුළුවන්. ඔයා තෝරගන්න version එක අනුව මිල පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. කොහොම නමුත් ආසන්න වශයෙන් රුපියල් 15000කට වගේ ඔයාලට මේ phone එක මිලදී ගන්න පුළුවන්. මේකටත් ගොඩක් හොඳ customer reviews වැටලා තියෙනවා. ඉතින් ඔයාලට මේ phone එක මිලදී ගන්න අවශ්‍ය නම් මේකේ link එකත් මම පහල description එකේ Redmi 7 කියන ස්මාර්ට්ෆෝන් එක වගේම තමයි Redmi 6 Pro කියන ස්මාර්ට්ෆෝන් එකත් ලංකාවේ ගොඩක් famous වුණ ස්මාර්ට්ෆෝන් එකක්. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක වට AliExpress එකෙන් මේ වෙනකොට රුපියල් 15,785කට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේකත් choice category එකට අයිති product එකක්. මේකෙත් units 800කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට sell ලා තියෙනවා. ගොඩක් හොඳ customer reviews තියෙනවා, free shipping තියෙනවා. ඉතින් මේකේ link එකත් මම පහල description එකේ දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක්ට ගිහිල්ලා තවත් ඕනනම් මේකේ විස්තර හොයලා බලලා මිලදී ගන්න පුළුවන්. Vivo brand එකේ Y93 කියන ස්මාර්ට්ෆෝන් එක තමයි මේ තියෙන්නේ. මේ ස්මාර්ට්ෆෝන් එකත් ඔයාලට රුපියල් 14,847කට AliExpress එකෙන් මිලදී ගන්න පුළුවන්. මේකෙත් units 700කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට sell ලා තියෙනවා. මේකටත් ගොඩක් හොඳ customer reviews තියෙනවා. මේකත් choice category එකට අයිති product එකක්. ඉතින් ඔයාලට මේක මිලදී ගන්න අවශ්‍යයි නම්, එහෙම නැත්නම් මේක පිළිබඳව තවත් තොරතුරු දැනගන්න අවශ්‍යයි නම්, මේකේ link එකත් මම පහල description එකේ දාලා තියෙනවා. මේ link එක හරහා මිලදී ගන්න අවශ්‍ය කට්ටියට මිලදී ගන්නත්, තවත් විස්තර දැනගන්න අවශ්‍ය කට්ටියට link එක හරහා ගිහලා විස්තර දැනගන්නත් පුළුවන්. මේ තියෙන්නේ Honor 8X කියන ස්මාර්ට්ෆෝන් එක. මේකේ මිල රුපියල් 15,000ට වඩා ටිකක් වැඩි වුණාට මම මේ ෆෝන් එක මේ වීඩියෝ එකට ඇතුළත් කරන්න හිතුවේ මේක ගොඩක්ම ගොඩක් හොඳ ෆෝන් එකක්. මම කියනවට මේකේ කස්ටමර් රිවිව්ස් වලට ගිහිල්ලා බලන්න. කස්ටමර් රිවිව්ස් වල ලෙවල් එකේ හයි කියන ලෙවල් එකට ඉතාමත් ආසන්නව තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේක. ඒ කියන්නේ මේක සෑහෙන හොඳ ප්‍රොඩක්ට් එකක්. ඔයාලට කස්ටමර් රිවිව්ස් බැලුවත් මේ ප්‍රොඩක්ට් එක කොයි වගේද කියලා ගොඩක් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් හොඳ ෆෝන් එකක් නිසාමයි රුපියල් 15,000ට වඩා ටිකක් වැඩි වුණත් මේ ෆෝන් එක මම ඔයාලට මේ වීඩියෝ එකට රෙකමන්ඩ් කරන්නේ. ඉතින් මේ ෆෝන් එක ඔයාලට රුපියල් 16,654ට මිලදී ගන්න පුළුවන්. මේකෙත් වර්ෂන්ස් ඔයා වෙනස් කරනවා නම් මේකේ ප්‍රයිස් එක තව ටිකක් අඩු වැඩි වෙනවා බලා ගන්නත් පුළුවන්. මේකෙත් යුනිට්ස් 459කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට සෙල් ලා තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ link එකත් මම පහල description එකේ දාලා තියෙනවා. ඒ වගේම තවත් පුංචි දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ. ඒ තමයි ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ ගොඩක් පරක්කු වෙලා නම් ඩොලර් රේට් එක එහා මෙහා වෙනවත් එක්ක වගේම මේ සේල්ස් ඉවරලා තියෙනවා නම් ඔයාලට මේකේ ප්‍රයිසස් උත් ටිකක් වැඩි වෙනවා බලා ගන්න පුළුවන් වේවි. අන්න ඒ නිසා ඔයා මේ වීඩියෝ එක බලන්නේ පරක්කු වෙලා නම්, එහෙම නැත්නම් මේ සේල්ස් ඉවර වෙලා තිබුණොත් එහෙම මේ වගේ ප්‍රයිසස් ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒක හොඳින් මතක තියාගන්න. අද අපි කතා කරන අන්තිම ස්මාර්ට්ෆෝන් එක තමයි මේ Redmi 6A කියන ස්මාර්ට්ෆෝන් එක. මේකේ ප්‍රයිස් එක ඔයාලට පේනවා ඇති රුපියල් 12,522ක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. මේකත් choice category එකට අයිති product එකක්. tracking available. ඒ වගේම මේකේ units 87ක් තමයි මේකට sell වෙලා තියෙන්නේ. මේකට ගොඩක් හොඳ customer reviews තියෙනවා. මේකෙත් ඔයාලට versions memories දෙකක් යටතේ මේක මිලදී ගන්න පුළුවන්. ඔයා version එක වෙනස් කරනවා නම් මේකේ prices ටිකක් අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් customer reviews බලවත් ඔයාලට පේනවා ඇති ගොඩක් හොඳ customer reviews තියෙනවා. ඉතින් මේකේ link එකත් මම පහල description එකේ දාලා තියෙනවා. මම ඔයාලට පෙන්නන මේ ෆෝන්ස් හැම එකක්ම choice category එකට අයිති ෆෝන්ස්. ඒ වගේම හැම ෆෝන් එකක් වගේම ගොඩක් sell ලා තියෙනවා. හැම ෆෝන් එකකටම ගොඩක් හොඳ customer reviews තියෙනවා. මේ හැම දෙයක්ම බලලා තමයි මම ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔයාලට මේ ෆෝන්ස් order කරන්න බය වෙන්න කිසිම දෙයක් නැහැ. order කරන්න කලින් අනිවාර්යයෙන්ම customer reviews බලන්න, මේකේ ratings බලන්න, ඒ වගේම කීයක් sell ලා තියෙනවද කියලා බලන්න. මම මේ වීඩියෝ කරේ මේ හැම දෙයක්ම බලලා. ඒ නිසා ඔයාලට බය වෙන්න කිසිම දෙයක් නැහැ. හරි, එහෙනම් මේ ෆෝන්ස් මිලදී ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් links හැම එකක්ම එකින් එක මම පහල description එකේ දාලා තිනවා. මේ links හරහා ගිහලා ඔයාලට මේ ෆෝන්ස් මිලදී ගන්න පුළුවන්. හරි, එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමු ගන්නවා. සමු ගන්න කලින් මතක් කරනවා අනිවාර්යයෙන්ම ඔයාගේ like එක මේ වීඩියෝ එකට දාන්න. ඒක මට කරන ලොකුම ලොකු උදව්වක්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.